අයිබෝන් මයිහබ් ඉඩිවිශර්ලකට ඕලම සාදරෙන් පිළිගන්නවා. මේ දෙදස් විස්ස වසර අලුත් දශකයක්. අපි කලින් ගත කරපු හැම දශකයක් දශකයක්ම සැසදුවත්වේම තාක්ෂණික වශයෙන් ඉතාමත් වේගෙන් දියුණනවා කියලා අපිට දකින්න පුළුවන්. අපි 2010 වගේ කාලයන් ගත්තොත්හෙම අපිට මතකයි ඩයලොග් මොඩෙම් පාවිච්චි කරලා කිලෝබයිට් ගානක වේගකින් තමයි අපි අන්තර්ජාලයට පිවිසුනේ. හැබැයි 2010 2020 අතර කාලය ගතට පස්සේ ඒ වේගය දහස් ගුණයකින් ගුණණය වෙලා අපිට ගමක් නගරයක් හැම තැනක්ම ආවරණය වෙන විදිහට මේ අන්තර්ජාල පහසුකම අත්දකින්න පුළුවන්. එහෙමනම් මේ 2020-2030 අතරතුර කාලයේදී අපි මොන වගේ තාක්ෂණික විප්ලවයක්ද බලාපොරොත්තු වෙන්නේ? ඉදිරි කාලවලදී අපිට පැහැදිලිවම බලාපොරොත්තු වෙන්න පුළුවන් අපි භාවිතා කරන සියලුම උපකරණ රොබොටික්ස් ඒ වගේම IoT තාක්ෂණය හරහා ගොඩාක් ඉස්සරහට ඉදිරියට යයි කියලා. ඒ වගේම අපි අද පාවිච්චි කරන සියලුම ඇප්ලිකේෂන්ස් ඒ වගේම ව්‍යාපාර මැෂින් ලර්නින් ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතයෙන් ගොඩාක් ඉස්සරහට යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වෙන්න යන විප්ලවයට අපි කියනවා හතරවෙනි කාර්මික විප්ලවය කියලා. මේ විප්ලවය දැනුම පදනම් වෙච්ච විප්ලවයක් නිසා මේක රටක් විදියට ජයගන්න නම් කිසිම වයස් සීමාවක් නැතුව කිසිම වෘත්තීමය සීමාවක් නැතුව හැම කෙනෙක්ම මේ තාක්ෂණය පිළිබඳව දැනුම ලබා ගන්න ඕනේ. හැබැයි මේකෙන් මම කිසිම වෙලාවක අදහස් කරන්නේ නැහැ හැම කෙනෙක්ම ඉලෙක්ට්‍රොනිකස් ඉගෙන ගන්න ඕනේ කියලා. හැම කෙනෙක්ම ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි හැම කෙනෙක්ගෙම තියෙන අලුත් අදහස් අලුත් ව්‍යාපාර හැම කෙනෙක්ටම පුළුවන් වෙන්න ඕනේ මේ තාක්ෂණය තේරුම් අරගෙන මේ තාක්ෂණය භාවිතා කරගෙන අලුත් නිර්මාණ බිහි කරන්න. සරලම උදාහරණයක් විදිහට මේ වෙනකොට ගොඩක් දෙනෙක් පොඩි ගෙවතුවකට පුරුදු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි කාර්යබහුල ජීවිතත් එක්ක බොහෝ දෙනෙක්ට මේකට වතුර දාන්න අමතක වෙන්න පුළුවන්. ඒ වගේම පොර දාන්න අමතක වෙන්න පුළුවන්. මෙහෙම වෙලා දවස් කීපයක් ගිහිල්ලා සමහරවිට ඔයගලගේ පැල මැරිලා තියෙන්නත් පුළුවන් මේ වෙනකොට. එතකොට මේ තියෙන්නේ අපි කලින් කතා කරපු තාක්ෂණයන් භාවිතා කරගෙන හදපු සරල නිර්මාණයක්. මේකෙදි අපිට පුළුවන් අපේ ජංගම දුරකථනය හරහා අපි ලෝකේ කොහේ හිටියත් අපේ ගෙවත්තේ තියෙන මල් පැලවලට තියෙන වතුර සප්ලයි එක ඔන් ඕෆ් කරන්න. ඒ වගේම මේකට සංවේදක යම් කිසි විදිහකට අපි හයි කරොත් එහෙම අපිට පුළුවන් වතුර ප්‍රමාණය සහ ඒතන තියෙන පසේ තත්ත්වයන් වල දත්ත පවා අපිට ලබාගෙන අපේ ජංගම දුරකථනය හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ ගෙදර ඉන්න සුරතල් සතුන්ට පවා අපිට කෑම දාන්න අමතක වුණොත් එහෙම දුරස්තව ඕන තැනක ඉඳන් ලෝකේ ඕන තැනක ඉඳන් අපිට කෑම මේ විදිහට ෆීඩ් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ වීඩියෝ බලන ඕගොල්ලෝ මොන වයස් සීමාවක හිටියත් මොන විශේෂ ශේෂ්ත්‍රයකට අදාළ වුණත් ඕගොල්ලන්ට මේ තාක්ෂණික දැනුම ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට මේ වගේ සරලව නිර්මාණ කරගන්න හදපු ප්ලැට්ෆෝම් එකක් තමයි මැජික් බිට් කියලා කියන්නේ. මේක හරියටම පොඩි කම්පියුටර් එකක් වගේ. ඒ වගේම මේකේ මෙගාහර්ට්ස් 240ක ප්‍රොසෙසින් පවර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. මූලික වශයෙන් මේකේ ඔගන්ට උඩින්ම පේනවා USB port එකක් තියෙනවා. ඒකෙන් අපේ කම්පියුටරකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඒක හරහා මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වගේම කම්පියුටරත් එක්ක data communicate කරන්න අපිට මේ USB port එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ data communicate කරන්න අපිට Wi-Fi සම්බන්ධතාවයක් ඇති කරන්නත් මේ බෝඩ් එකෙන් පුළුවන්. ඒ හරහා ඕනෙම Wi-Fi network එකකට connect වෙලා ඒකෙන් internet එකට data යවන්න පුළුවන්. internet එකට මේ බෝඩ් එක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ලෝකේ ඕනම තැනක ඉඳන් ඕගලගේ phone එකෙන් වෙන්න පුළුවන් වෙනත් computer එකෙන් වෙන්න පුළුවන් මේකේ තියෙන data ගන්නත් පුළුවන්. ඒ වගේම මේ බෝඩ් එකට data internet එක through එවන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ Bluetooth පහසුකම තියෙනවා. ඒකෙන් ඕගලගේ ෆෝන් එකට කනෙක්ට් වෙලා ෆෝන් එකේ ඉඳන් මේකට data එවන්නත් මේකෙන් data ෆෝන් එකට ලබා ගන්නත් Bluetooth through පුළුවන්. ඊට අමතරව මේ බෝඩ් එක USB connect කරලා අපි power දීලා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩ මෙතන පේනවා battery එක plug කරන්න port එකක් තියෙනවා. lithium ion battery එකක්
සිංගල් සෙල් බැටරියක් කනෙක්ට් කරලා ඒකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම USB කනෙක්ට් කරපු ඕනම වෙලාවකදී ඒ බැටරිය ඔටෝමැටිකලි චාර්ජ් වෙනවා. චාර්ජින් සිස්ටම් එකත් මේ බෝඩ් එක ඇතුළෙම තියෙනවා. එතනින් එහාට පස්සේ ගියාට පස්සේ බලමු මේකේ තියෙන අවුට්පුට් සහ ඉන්පුට්ස් මොනවාද කියලා. අවුට්පුට් එකක් විදියට ප්‍රධාන වශයෙන් උගන්නට පේනවා මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක අපිට සෙන්සර්ස් වලින් එන රීඩින්ග්ස් ඒ වගේම අපිට අවශ්‍ය දේවල් මේ ඩිස්ප්ලේ එක ඇතුලේ ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ මේකේ පිටිපස්සේ උගන්නට පේනවා ඕනම දෙයක් අපිට ඉන්ඩිකේට් කරන්න පුළුවන් විදියට පාට හතරකින් ලයිට්ස් හතරක් තියෙනවා. ඉන්ඩිකේෂන් ලයිට්ස් හතරක් තියෙනවා. ඊට පස්සේ ඔගන්න මෙන්න මේ පැත්තේ පේනවා පොඩි LDR එකක් තියෙනවා. ඒ කියන්නේ ආලෝක සංවේදී සෙන්සර් එකක් තියෙනවා. ඒකෙන් දැන් තියෙන ආලෝක තත්ත්වය ලබා ගන්න පුළුවන්. ඔගන්න දැන් පේනවා මේ රීඩින් එක 3000 ගානක් විතර තමයි පෙන්නන්නේ. ඒත් මම මේ සෙන්සර් එක උඩට අත ගෙනියද්දි ඔගන්න පේනවා ඒක 2000 ගානකට අඩු වුණා. ආලෝක සංවේදී සෙන්සර් එකේ රීඩින්ග්ස් මේ විදියට ගන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ ඔගන්න උඩිම පේනවා පොටෙන්ෂියෝමීටර් එකක් තියෙනවා. ඒ පොටෙන්ෂියෝමීටරෙන් ඕගලන්ට යම්කිසි අගයක් අඩු වැඩි කිරීමක් කරගන්න පුළුවන්. මේකෙන් මෝටර එක වේගය පාලනය කරන්න, ලයිට් එක බ්‍රයිට්නස් කන්ට්‍රෝල් කරන්න, මේ වගේ වැඩ වලට අපිට මේ උඩ තියෙන පොටෙන්ෂියෝමීටර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතනින් ඉහළ ගියාට පස්සේ ඕගලන්ට ඇහෙනවා බසර් එක. මේ බසර් එකෙන් අපිට අවශ්‍ය ශබ්දයක් නිකුත් කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ මේ බෝඩ් එකේ තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ විදිහට ලේසියෙන්ම ප්ලග් කරන්න පුළුවන් විදිහේ ඉන්පුට් සහ අවුට්පුට් මොඩියුල්ස් තියෙන එක. ඔගන්න මේ මෙතනින් පේනවා ටෙම්පරේචර් සෙන්සර් එකක්. මේක මේ බෝඩ් එකට කනෙක්ට් කරාට පස්සේ අපිට මේකෙන් තියෙන ටෙම්පරේචර් එක සහ හියුමිඩිටි එක රීඩ් කරගන්න පුළුවන්. එතකොට මේ සෙන්සර් එකෙන් මේ PIR සෙන්සර් එකෙන් අපිට පුළුවන් මේ බෝඩ් එකේ තියෙන තන ආශ්‍රය ආසන්නයට මනුෂ්‍යෙක් හෝ සතෙක් ආවද නැද්ද කියලා අඳුරගන්න. ඒ වගේම මෙතන තියෙනවා ভাইබ්‍රේෂන් සෙන්සර් එකක්. ඒකෙන් අපිට පුළුවන් මේ බෝඩ් එක තියෙන තැන යම්කිසි සෙලවීමකට ලක් වුණාද කියලා හොයාගන්න. ඒ වගේම මෙතන RGB ලයිට් එකක් තියෙනවා යම්කිසි අවුට්පුට් එකක් ගන්න. මේ වගේ තවත් ගොඩක් සෙන්සර්ස් තියෙනවා. පොඩි කනෙක්ට් වුණත් ලේසියෙන්ම මේවා ප්ලග් කරලා ඒවත් එක්ක වැඩ කිරීමේ පහසුකම මේ බෝඩ් එකේ තියෙනවා. මේ බෝඩ් එක IoT සඳහාම විශේෂීකරණය වුණ බෝඩ් එකක් වුණත් මේ බෝඩ් එකම අපිට රොබොටික් සඳහාද පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මොකද මේකේ ඇතුළෙම ඉන්බිල්ඩ් මෝටර් ඩ්‍රයිවර්ස් දෙකක් තියෙන නිසා. ඉතින් මේ මෝටර් ඩ්‍රයිවර්ස් දෙකෙන් එන කරන්ට් එක එළියට අරගෙන අවුට්පුට්ස් එළියට අරගෙන අපිට පුළුවන් අපි හදන රොබෝගේ මෝටර් පාලනය කරන්න. ඉතින් ඕගොල්ලෝ දැක්කා මේකේ සැකැස්ම බිල්ඩින් බ්ලොක්ස් වගේ. ඕනම වයසක පොඩි කෙනෙක් වුණත් මේකේ බ්ලොක්ස් කනෙක්ට් කරලා අවශ්‍ය ඩිවයිස් එක හදාගන්න පුළුවන්. කස්ටම් ඩිවයිස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ හදාගත්තු කස්ටම් ඩිවයිස් එකට අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද? සරලවම මේ බෝඩ් එකට Arduino පාවිච්චි කරලා අපිට يعني ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා අපිට මේ බෝඩ් එකේ වැඩක් කරව ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ප්‍රෝග්‍රෑමින් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ බෝඩ් එක පාවිච්චි කරලා වැඩ කර ගන්න පුළුවන්. මේ බෝඩ් එකේ සැකැස්ම බ්ලොක්ස් උනා වගේම මේ බෝඩ් එකට අප්ලෝඩ් කරන ප්‍රෝග්‍රෑම් එකත් අපිට බ්ලොක්ස් වලින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ බ්ලොක්ස් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න අපිට ප්ලැට්ෆෝම්ස් කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්ලැට්ෆෝම්ස් කීපෙම මේ බෝඩ් එකට සපෝට් කරනවා. එකක් තමයි magicblocks.io වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒකේ තියෙන ප්ලැට්ෆෝම් එක ඕගලන්ට මේ බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම codda.cc එකට ගියාට පස්සේ ඒකේ තියෙන ප්ලැට්ෆෝම් එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම mblocks කියන ප්ලැට්ෆෝම් එකත් මේ බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න බ්ලොක්ස් වලින් ප්‍රෝග්‍රෑම් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකොටත් පාසල් තුල තාක්ෂණික විෂයන් හා සම්බන්ධව Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මේ වෙනකොටත් උගන්වනවා. ඉතින් Python දන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම මේ බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ මේ බෝඩ් එක Python වලට උනත් සපෝට් කරන නිසා. ඉතින් මේ විදිහට මේ බෝඩ් එක ඕගොල්ලෝ කරන්න යන ඕනම ප්‍රොජෙක්ට් එකකට වගේම ඕගොල්ලන්ගේ හිත ඇතුළේ තියෙන ඕනම අදහසකට compatible කියලා
අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට ගියාට පස්සේ ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ආස කෙනෙක් නම්, ඒ වගේම මේ තාක්ෂණයේ ඉගෙන ගන්න ආස කෙනෙක් නම් උගන්න පුළුවන් මේ බෝඩ් එක අරගෙන ඒකත් එක්ක වැඩ කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් નિરાයසෙන්ම මේ තාක්ෂණයන් පිළිබඳව, මේ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව අපි මුලින්ම කතා කරපු විශේෂ තාක්ෂණයන් පිළිබඳව, රොබොටික්ස්, IoT, ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ මැෂින් ලර්නින් පිළිබඳව මූලික දැනුම මේ බෝඩ් එකත් එක්ක පැට්‍රිස් කරනකොට ඕගලන්ට ඉබේම ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අවසාන වශයෙන් මම තවම නොකිව දෙයක් තියෙනවා. ඒක තමයි මේ බෝඩ් එක සහ මේ අදාළ ප්ලැට්ෆෝම් එක සැලසුම් කිරීමේ සිට අවසාන වශයෙන් කොටස් 11 කිරීම දක්වාම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව ඇතුලේ සිද්ධ වුණ එකක්. ශ්‍රී ලාංකික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන බෝඩ් එකක් සහ මේ ප්ලැට්ෆෝම් එක. ඉතින් මේ සමාගමට මේ වෙනකොට මේ තියෙන සම්මාන වසරක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ වගේ සම්මාන ගොඩක් ලබා ගන්න හැකියාව හම්බුණා. ඉතින් ඉදිරියටත් මම මේ බෝඩ් එක පිළිබඳ වීඩියෝ සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් එතකන් ඔයගලන්ට පුළුවන් magicbit.ak එකට ගිහිල්ලා මේ බෝඩ් එක පිළිබඳව තවදුරටත් දේවල් ඉගෙන ගන්න, ඒකේ තියෙන ප්‍රොජෙක්ට්ස්, ඒකෙන් කරන්න පුළුවන් මොනවද කියලා ඔයගන්ට දැනගන්න ඒකෙදී පුළුවන්. ඉක්මනටම ආඩිනෝ වීඩියෝ සීරීස් එක වගේම මේ මැජික් බිට් පාවිච්චි කරලා වීඩියෝ සීරීස් එකක්ම ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ බෝඩ් එක මිලදී ගන්න කොහොමද කියලා ඔයගන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔයගන්ට පුළුවන් magicbit.lk එකට ගිහිල්ලා, ඒකේ තියෙන shop එකට ගිහිල්ලා ඕගලන්ට අවශ්‍ය බෝඩ් එක මිලදී ගන්න, එහෙම නැත්නම් ස්ටාර්ටර් කිට් එක මිලදී ගන්න, ඒ වගේම මේකට ආශ්‍රිත සෙන්සර්ස් අවශ්‍ය දේවල් වෙන වෙනම මිලදී ගන්න එතෙන්දි ඕගලන්ට පුළුවන්. ඉතින් ඕගලන්ට අවස්ථාවක් තියෙනවා ඒකෙදි යම්කිසි මිලදී ගැනීමක් කරනකොට myhub කියන ඩිස්කවුන්ට් කෝඩ් එක පාවිච්චි කරොත් ඕගලන්ට යම්කිසි ඩිස්කවුන්ට් එකක් එතෙන්දි ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ තෝරා ගන්නද්දී ගෙදෙට්ටම ගෙන්නගත්තට පස්සේ වුණත් ඕගලන්ට මුදල් දීලා මේ අදාළ උපකරණ ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොට කිව්ව විදිහටම 4 වෙනි කාර්මික විප්ලවයට අපි සූදානම් වෙමු. හැමතිස්සෙම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරමු. වයස් සීමාවක් නැතුව, වෘත්තීමේ සීමාවක් නැතුව මේ තාක්ෂණික දැනුම අපි හැමදෙනා අතරම බෙදාගමු. ඉක්මනටම අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු.